අද ආවේ රත්මනාන ඉඳලා නමුත් මම කටාර දේශ ඉඳලා තමයි මෙහෙට පැමිණි. ආ කටාර ඉඳලා තමයි ලංකාවට ඇවිල්ලා මේ වැඩසටහන වෙනුවෙන්ම දාවේ. ඔව් ඒ වැඩසටහන වෙනුවෙන්ම තමයි. Mr. Vikramarachchi Vedamatta is a very kind hearted person. He helps us a lot and everything he says is true. බොහෝ දෙනෙක් කියනවා වෙදමහත්මයා දේශපාලනට එන්න එන්න කියලා කියනවා. අනිවාර්යෙන්ම එනවා. ඔබතුමාගේ මම ප්‍රශ්න අහන්න කලින් උත්තර දුන්නා. මම නම් හදවතින්ම වෙදමහත්මයා මේ රටේ පාලකයා වෙනවා නම් මගේ දරුවෙකුට අනාගතේ රටක් ඉතුරු වෙයි කියන තැන ඉන්නවා. වෙද මහත්මයා ගැන ඔබතුමාට හැඟෙන්නේ මොකද්ද? ඉතින් මට ගොඩක් පැහැදිලිලා තියෙන්නේ වික්‍රමාරද මහත්මයා ගැන. වෙද මහත්මයා මේ ගොඩක් දෙනෙක් කියන දේශපාලනට එන්න කියලා. ඔබතුමාගේ අදහස මොකද්ද? වෙද මහත්මයා දේශපාලනට ආවද හොඳයිද? හොඳයි අනිවාර්යයෙන්ම. එයයි ආවොත් මේ රට හදන්න පුළුවන් වෙන කිසිම එක නායකයෙක් කරන්න මේ රට හදන්න පුළුවන් කියන එක. අපි සියලු දෙනාම මේ දන්න හඳුනන තිලපන්සේ ලොකු හාමුදුරුව මේ පුණ්‍ය භූමියට වැඩම කරා. ආගම් වේද දේශපාලන වේදයක් නැතුව සියලු මනුස්ස වර්ගයාට ඒ විතරක් නෙමෙයි තිරිසන් සතුන්ට පවා මේ පින්කමින් පින් දීම තමයි අරමුණු කරලා තියෙන්නේ. ඒක හරි වටිනවා. සියලුම හඳහන් දෝෂ සහ වාස්තු දෝෂ සඳහා නිවැරදි විසඳුම් ප්‍රවීණ ජෝතිර්වේදී වික්‍රම ආරච්චි වේද මහතා හෝමාගම 0777 327 350. අද දවසේ මේ සිදුවන පින්කමේ කොටස්කරුවෙක් වෙන්න මේක දැසින් දැක බලා ගන්න තමන්ගේ ශ්‍රමය ධනෙ වියදම් කරලා පැමිණුණු තවත් ආදරණීය හිතවතෙක් සම්බන්ධ කරගන්න තමයි මේ සූදානම් වන්නේ. ඔබතුමාගේ නම කියන්න. මගේ නම චරිත අමරසේකර. චරිත මහත්මයා මේ ලංකාවේ කොහෙද? මම රත්මලානි. රත්මලානි. දැන් රත්මලානි ඉඳලා අද මේ රාජගිරියට ආවේ? අද ආවේ රත්මනාන ඉඳලා නමුත් මම කටාර දේශ ඉඳලා තමයි මෙහෙට පැමිණි. ආ කියන්නේ කටාර ඉඳලා තමයි ලංකාවට ඇවිල්ලා මේ වැඩසටහන වෙනුවෙන්ම දාවේ? ඔව් ඒ වැඩසටහන වෙනුවෙන්ම තමයි. ආ ඒ කියන්නේ නිතර දෙවේල මේ වික්‍රමාරච්චි වේද මහත්මයාගේ වැඩසටහන් දැක බලලා ඒ ගැන මේ පැහැදුණු සිතින් යුතුව වැඩ කරන මහත්මෙක්. එතකොට කටාර වල මොනවද කරන්නේ? මම ගණකාධිකාරීවරයෙක් විදිහට සේවය කරනවා. පෞද්ගලික ආයතනයක. එහි රජී සමාගමක. මොකද්ද නම කියන්න කැමතිද? කටයවේ සාම ලොකු ව්‍යාපාරයක් ලොකු ආයතනයක්. ලංකාවේ බොහෝ දෙනෙක් සේවය කරනවද? ඔව් බොහෝ දෙනෙක් සේවය කරනවා. හොඳයි. ලංකාවෙන් ගිහිල්ලා දැන් කොච්චර කාල වෙනවද? අවුරුදු 9ක් වෙනවා. දැන් මේ වික්‍රමාරච්චි වේද මහත්මයාගේ වැඩපිළිවෙල ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? මම ඇත්තම ඉතාමත්ම පැහැදෙනවා එතුමාගේ වැඩපිළිවෙල සම්බන්ධයෙන්. මොකද එතුමා අංශ කීපයකින් රටේ මිනිස්සුන්ට ඇත්තටම කිව්වොත් එහෙම බොහොම උපේක්ෂාවෙන් කැමැත්තෙන් තමන්ගේ දැනුම තමන්ගේ අත්දැකීම් බෙදා දෙනවා. ඔය වෛද්‍යාචාරතුමෙක් විදිහට බෙහෙත් වර්ග හදලා දීලා අපේ රටේ මිනිසුන්ව සුවපත් කරනවා. ඒ වගේම තමන්ගේ ජ්‍යොතිර්විද්‍යාව හරහා මිනිසුන්ට වටිනා සේවයක් ලබා දෙනවා. ඒ වටිනා සේවය ලබා ගත්ත කෙනෙක් මම. ඉතින් ඒ නිසා එතුමා විවිධ ශාස්ත්‍රයන් ඔස්සේ රටේ මිනිසුන්ට සේවය කරනවා. මම බලාපොරොත්තු වෙන එතුමා ඉදිරියේදී මීට වඩා ලොකු මෙහෙයක් රට වෙනුවෙන් කරයි කියලා. ඒ වෙනුවෙන් ඇත්තටම දෙන්න පුළුවන් උපරිම සහයෝගී පුරවැසි විදිහට මම ලබා ගන්නවා. ඔබතුමා වික්‍රමාරච්චි මහත්මයාගේ YouTube නාලිකාව නරඹනවාද? ඔව්. බොහෝ දෙනෙක් කියනවා මහත්මයාට මේ දේශපාලනයට එන්න කියලා. ඔබතුමාගේ අදහස මොකක්ද? එතුමා දේශපාලනයට පැමිණිය යුතු කෙනෙක්. මොකද මේ වෙනකොට රටේ ඇතිවිලා තියෙන ප්‍රශ්නත් එක්ක නිවැරදි දැක්වත් තියෙන පුද්ගලයෝ තමයි රටේ නායකත්වයට අවශ්‍ය කරන්නේ. ඉතින් මම විශ්වාස කරනවා එතුමා වගේ බුද්ධිමත් අය මේ රටේ අනාගතය දකින අය මිනිස්සුන්ගේ අනාගතය දකින රටේ අනාගතය දකින ඒ වගේ නායකයන් මේ රටේ දේශපාලනයට පැමිණිය යුතුයි කියලා. විදේශ රටක සේවය කරලා ලබාගත් අත්දැකීම් එක්ක ඔබතුමා කැමති නැද්ද වික්‍රමාරච්චි මහත්මයාත් එක්ක දේශපාලන කටයුතු වලට එකතු වෙන්න? අවස්ථාවක් ලැබුණොත් මම ඒ සඳහා එකතු වෙනවා. හරි. බොහොමත්ම ස්තුතියි. අපි ආයෙත් දවසක හමු වෙමු. සුබම සක. බොහොම ස්තුතියි. ආයිබෝ. වික්‍රමාරච්චි මහත්මයාගේ මූලිකත්වයෙන් සිදුවෙන මේ පින්කම් වෙනුවෙන් තවත් මහත්මෙක් සහභාගී වෙලා ඉන්න අපි බලමු ඔහු කොහේ ඉඳන්ද ආද කියලා. ඔබතුමා කොහේ ඉඳන් ආවේ? මම උඩාමුල්ලින්ද. උඩාමුල්ලින්ද? කියන්නේ මේ මුගේ උඩ ළඟ. මේ වෙද මහත්මයාගේ වැඩපිළිවෙල ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? ඇත්තට මම හිතන්නේ මේ රටට ඉතාම අත්‍යවශ්‍ය කෙනෙක්. මොකද මේ රටේ දැන් තියෙන ගැල්ට වලට මම හිතන්නේ මුණ දෙන්න පුළුවන්. ශක්තිමත් ඒ වගේම දේශීයත්වය ගැන හිතන ඒ වගේ වේද පරම්පරාවන් ගැන ඒ මාතාට ඒව කරගෙන ඩයිට් සත්‍ය වාසනාවත් ඒ වගේ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සීලම කියන්නේ ජාති භේදයක් කුල භේදයක් නැතුව සීල ආගම් සියල්ලටම වැඩ කරන කෙනෙක් වශයෙන් මම ඒක අගය කරන ගරු කරුණු. කොච්චර කාලයක ඉඳන් මේ වේද මහත්මයාගේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ? මම දානමේ නම් අර YouTube වල තමයි අර කොරෝනා කාලේ මොකද මම ගුරුවරෙක් රාජකීය විද්‍යාලේ. ඒක නිසා මට ඒ අවස්ථාව මුණ අනුදසිල වේද මහත්මයාගේ කට්ටියගෙන අසන්න
ඒතුරෙන් සන්දත් එකත් බැලවා දිගට දිගට බලාගෙනවා. අනි තරසනට යන්න බැරුණ තාම පලනතර මේ තැන ටවෙල්ල උනගෙසුන. එකයන්නේ මේ රටට ජාතියට සෙත් පතා සිදු කරන මේ පින්කමින්ද මය බතුමාම වැඩසටහන අරම්භ කරන්න කරන්න. ඉති ලොකු වැඩකට අතගහල තියෙන්නේ රටේ ජනතාව කියන මේ වෙද මහත්මයාට දේශපාලනට එන්න කියලා. බතුමා මොකද හිතන දේශපාලනට අවදි වෙද මහත්මයාට ගැටලුවක් නැද්ද? හොඳද නැත්නම් මේ ඉන්න විදියට මෙන්න මේ වෙලාවේ චුට්ටක් මගේ කියන්නේ ඒ කට්ටිය නුකරයට දීලා වෙලා වෙනකොට මම හිතන්නේ එතුමාට ඒ තැන නිවැරදි පුතු වෙන ගන්න. වෙලා වෙනකම් බලන් ඉන්න කියලා තමයි චුට්ටක් තියෙනවා. මොකද ඒ කියන්නේ ඉදිරි අනාගතයේ දවසක අපට කමක් නැහැ. කමක් නැහැ. මොකද අපි පාත්‍රණ මොකද මේ වෙලාවේ තියෙන්නේ තාම ඒ කට්ටිය පොරබදනවා. දැන් 12 15 20ක් යන ඉති වැඩක් නැහැ නේ. අන්තිම රටේ නායකයත් මේ වෙලාවේ අපිව දාලා යනවා. මොකද තීරණයක් ගන්න මේ වගේ නායකත්වයක තමයි මෙච්චර කාලෙ ගත කරලා තියෙන්නේ. එහෙම නැත්නම් මම හිතන්නේ එඩිටර් නායකකase මෙතුමාට මම හිතන්නේ මොකද දෙන්න පුළුවන්. ඒ නිසා අපි බීජේ පැල කරගමම්ම ගසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ තව ටික කාලයක් බලාගෙන ඉන්න කියලා තමයි ඔබතුමා කියන්නේ. එතුමාට වෙලා වෙනකොට මම හිතන්නේ සියලු දෙනාම ආශිර්වාද ලැබිලා අවස්ථාවක් උටුවට යන්න ලැබි. ඔබතුමා විශ්‍රාමික ගුරුවරයෙක්. තාම ඉන්නවා. කොහෙද මේ? රාජකීය විද්‍යාලයේ. කොළඹ රාජකීය විද්‍යාලයේ. ඔබතුමාගේ නම? සුසිල් දේවබම්බි. සුසිල් දේවබම්බි මහත්මයා බොහොම ඉස්සෙල්ලා අදහස් දක්වන එක දුනාට. වික්‍රමාරච්චි යුද මහත්මයාගේ කෙටි දැනුම් දීමෙන් හෙළදිවේ පහන්සිල ජාතික සංවිධානයට මේ කාර්යය කරන්න එකතුන තවත් ආදරණීය හිතවත් එක්ක කතා කරන්න තමයි මේ සූදානම්න්නේ. ඔබතුමා ආවේ කොහේ ඉඳලාද? මම ආවේ දෙහිවල ඉඳන්. දෙහිවල ඉඳලා. ඔබතුමාගේ නම? මගේ නම සුදේෂ් ෆොන්සේකා. සුදේෂ් මහත්මයා මේ වෙද මහත්මයාගේ වැඩ කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා කොච්චර කල් වෙනවද? වෙද මහත්මයා කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා දැන් අවුරුදු 3ක් 4ක් විතර. මම පළවෙනිම පටන් ගත්තේ වෙද මහතා වැඩසටහන නරඹලා තිබ්බා. නමුත් මම බ්‍රද්දවා කාලේ වැඩස කෝවිල තිබ්බ පළවෙනි වැඩසටහන තමයි වෙද මහත්මයාත් එක්ක සජීව සම්බන්ධතාවය. එදා ඉඳන් අද වෙනකන් මම වෙද මහතාගේ හැම කටයුත්තක්ම සම්බන්ධයි. එතකොට හෙළදිවේ පහන්සිල ජාතික සංවිධානයත් එක්කත් එකතු වෙලා ඉන්නේ. එකතු වෙලා ඉන්නේ මේ. දැන් ඔබතුමාට මේ අද දවසේ මේ රාජකීය පැවැත්වෙන මේ පින්කම ගැන මොකද හිතෙන්නේ? පින්කම ගැන කියන්න කලින්ම එක දෙයක් කියන්නම්. හොඳයි. මම මගේ ආගම කතෝලික. හා හා. කතෝලිකෙක් හැටියට මට සම්බන්ධ වුණේ. හා. නමුත් වෙද මහත්තයා බෞද්ධයෙක් වුණත් මේ බෞද්ධ කටයුතු වල අපිට කතෝලික හැටියට නම් මම විශ්වාස කරනවා අපි හැමදේම අමතක කරලා එතුමාගේ ගමනත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ කියලා. හරි මගේ එතුමාගේ ගමනත් එක්ක සම්බන්ධ නම් මොකද අපිට අද රටට අඩු නායකයෙක්. අපේ රටේ හැමදේම තියෙනවා. නමුත් අපිට අඩු වෙලා තියෙන නායකයෙක්. ඒ නායකයව හොයාගෙන තමයි අපි මේ නායකයෙක් පිටස්සේ ගමන යන්නේ. අපේ නායකයා වෙද මහත්තයා. එතුමාත් එක්ක අපි අත්වල් බැඳගෙන මේ ගමන යන සහයෝගයෙන් කටයුතු කරගෙන යනවා අපි කතෝලිකයෙක් වුණා. ජාති ආගම් කුල ભેද නැතුව බොහෝ දිනෙක හෙළදිවේ පහන්සිල ජාතික සංවිධානයේ වික්‍රමාරච්චි වෙද මහත්මයාත් එක්ක අත්වල බැඳගෙන ඉන්නේ. දැන් ඔබතුමා කියනවා අපිට නායකයෙක් නැහැ. අපි නායකයා වෙද මහත්මයා කියලා. රටේ ජනතාව වෙද මහත්මයාගෙන් ඉල්ලීමක් කරන දේශපාලනයට එන්න කියලා. ඔබතුමාගේ අදහස මොකද්ද? මමත් කියන්නේ එකෙම වෙද මහත්මයා දේශපාලනයට එන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා. නමුත් අපි මේ අද තියෙන වැඩසටහනේ මම හිතනවා අපිට දෙවියන් ආශිර්වාද කරලා වෙද මහත්මයා මේ බහින්න යන්නේ ඇත්තටම මඩුගොහරකට. නමුත් දෙවියන්ගේ මේ ආශිර්වාදයත් එක්ක මේ මඩගොහරේ වෙද මහත්මයාට තියෙන බාධක නැති කරලා අපිට හොඳ ගමනක් යන්න මේ මඩගොහර පිරිසිදු කරලා වෙද මහත්මයාට හොඳ තැනකින් මේක ආරම්භ කරන්න ලැබෙයි කියලා මම විශ්වාස කරනවා තරයේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ මේ ළඟ මේ මඩගොඩට බහින්න එපා දැම්ම දේශපාලනට එන්න එපා කියලාද කියන්නේ? මම කියන්නේ මේ කටයුත්තත් එක්ක දෙවියන් අපිට මගක් පාදල දෙයි. ඒ දෙවියන් මග පාදල දෙන වෙලාවේ වෙද මහත්මයා මේකට බැස්සනම් හොඳයි කියන දේ තමයි මම තීරණය කරන්නේ. කියන්නේ මේ අදහෙට ජනාධිපතිවරණයට එහෙම ඉන්න හොඳ නැහැ කියලාද කියන්නේ? වෙද මහත්මයා දෙවියන්ගේ කැමැත්ත හොයන කෙනෙක්. හැමතිස්සම දෙවියන්ගේ වචනය විශ්වාස කරලා තමයි හැම දෙයකටම බහින්නේ. මොකද අපිට නොපෙනෙන දෙයක් එතුමන්ට පේනවා. එතුමන්ට පේන දේ තුල එතුමා හරි වෙලාවෙදී කල් ක්‍රියාමාර්ගයේ ගණී කියලා මම විශ්වාස කරනවා. Hello, my name is Selga. I go to Gateway College, Deyvela International School, London syllabus, and I am 10 years old. I want to tell you about why I like Mr. Vikramarachchi Vedamathaya. Mr. Vikramarachchi Vedamathaya is a very kind-hearted person. He helps us a lot, and everything he says is true. He has a good heart and I just really like him. I don't know why, I just really, really, really like him. Like 2 years ago during COVID-19, he made a soup. I was, we had a restaurant and in the restaurant, me and my family survived from his soup. We didn't take the vaccination or anything.
and he helped me, my family and all of the everything that he did was just like, you know, helpful. He's a good-hearted person and I really like him, not as a person, I like him as a family. ඔබ දන්නවද විවිධ හිසේ අමාරු වලට මුහුණ දී සිටියත් ඉරු වරදේ කියන්නේ ඊට එහාගේ තරුණ වේදනාවක්. ආලෝකයට නිරවරණය වූ විට හිසට දැනෙන අධික වේදනාව, බොඳ වීපෙනීම, ඔක්කාරය ප්‍රධාන රෝග ලක්ෂණ වන අතර දීර්ඝ කාලයක් මෙය පැවතියහොත් ස්නායු ආබාධද ඇති කරයි. මේ නිට්ටාවටම සුව කර ගැනීමට හෝමාගම වික්‍රමාරච්චි වෙද මහතා විසින් හෙළ පාරම්පරික රහස් වට්ටෝරුවකට අනුව නිපද වූ හෙළ අරණ මිග්‍රේන් ඔයිල් එකේ විශ්මිත ප්‍රතිඵලය ඔබත් අත්විඳින්න. මිල රුපියල් 4300ක් පමණයි. බෙදා හැරීම නොමිලේ. අවශ්‍යතාවය ඇති ඔබත් දැන්ම 0754950750 අංකයට කතා කරන්න හෝ 0754950750 අංකයට ඔබේ විස්තර WhatsApp කරන්න. අපේ පසුබිමෙන් ඇහෙන්නේ මේ රටම දන්න පිරිත. රටම දන්න පිරිත කියන්නේ හෙළබිමේ පහන්තර ජාතික ව්‍යාපාරයේ මගින් මේ පිරිත් සංවිධානය කළ තියෙනවා කියලා YouTube නාලිකාව හරහා ඔබව දැනුවත් කරා. වික්‍රමාරච්චි මහත්මයා YouTube නාලිකාව, ඒ වගේම TV සිංහාද YouTube නාලිකාව මේ හරහා ඔබව දැනුවත් කරා. ඒක නිසා බොහෝ දෙනෙක් අද දවසේ රාජගිරියට ඇවිල්ලා ඉන්නේ. අපිත් එක්ක ගාල්ලේ දොඩන්දුවෙන් ආපු නලින් මහත්මයා එක්ක තියෙනවා. අයිබනවට අයිබවන්. දැන් මේ කොච්චර කාලෙකින්ද වෙද මහත්මයාගේ වැඩසටහන් නරඹනවද? දැන් අවුරුදු මම හිතන්නේ පහකටත් වැඩි. අවුරුදු පහකට වැඩි. දැන් අද උදේ දාවේ, අද හවස දාවේ? අද මම හවස දෙකට විතර ආවේ. හවස දෙකට විතර තමයි මෙහෙට ආවේ. නමුත් දැන් සතියකට අපිට කාලයක් ඉඳන්ම ප්ලෑන් කරාම හිට එන්න ඕන කියන එක. අනිවාර්යෙන්ම එන්න ඕනේ කියලා. ඔබතුමා විතර දාවේ තව පෞලි සමාජිකයන් ආවද? මම විතරයි ආවේ. ඒ කියන්නේ හෙට අපේ දරුවන් පන්ති එනවා. නැත්නම් ඒක කොහොම සහභාගී වෙනවද කියලා? සහභාගී වෙන ගමේ කොහොමද මේ ගමේ තවත් උදවිය මේ වැඩසටහන් බලනවද? ඔව්. ඒ කියන්නේ වෙද මහත්තයා ගැන සෑහෙන ලොකු පැහැදීමකින් ඉන්න විශ්වාසයෙන් ඉන්නවා. විශ්වාසයෙන් ඉන්නවා. එතුමා කොරෝනා කාලේ කරපු මේ මෙහෙය අමිල මෙහෙයක්. අපිට ඒ ගැන කියන්න වචන නැහැ. ඒ කියන්නේ ඔබතුමාත් වෙද මහත්මයාගේ කොරෝනා සුප්තක බෙහෙත් පානය කරාද? ඔව් අනිවාර්යයෙන්ම. ඒක නිසා තමයි පානය කළා. ඔව්. අපි ඒදී අත බලා ගන්න අපේ ඒ කියන්නේ දුවගේ යාළුවෙක්ගේද ලෙඩ වුණා. එපා අපි එළවලුගේ ගිහින් දීලා පදවිදියේ කියලා බැලුවා. ඒක අතිසාර්ථකයි. අතිසාර්ථකයි. ඒ විශ්වාසයෙන් තමයි අද දවසේ මේ වෙද මහත්මයාගේ වැඩසටහනත් එක්කතු වුනේ. අද රෑ පහන් වනතුරු රාජගිරියේ මේ පුණ්‍ය භූමිය ඔබතුමා රැඳී සිටිනවා. රටේ ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා ලංකාවේ දේශපාලන පෙරළියක් වෙන්න ඕනි කියලා. දැන් අපි YouTube නාලිකාවේ වැඩසටහන් කරනකොට බොහෝ දෙනෙක් කියනවා වෙද මහත්මයා දේශපාලනට එන්න එන්න කියලා කියනවා. අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඔබතුමාගේ මම ප්‍රශ්න අහන්නලු උත්තර දුන්නා. අනිවාර්යයෙන්ම එන්න ඕනේ ඔබතුමාගේ අවදාහස. ඒ කියන්නේ මේක හයියට ගත්තොත් එහෙම අපි 97 අපේ රට අපි දැක්කා ලෝකේ හොඳම රට ලංකාව කියන රට. ඒ වගේ අපේ වෙද මහත්තයා 2024 එතුමාගේ ඒ කියන්නේ කී හිතන්නේ ඉලක්කය මම හිතන ඊට කලින් එන්න පුළුවන්. එතුමා මේ රට බාරගෙන සියලුම දුවදරුවන් මම හිතන හොඳ කාලයක් උදා වේවි. ඒ කියන්නේ රට සෞභාග්‍යවත් වේවි කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒ වගේම එතුමන්ගේ තියෙන ඒ කියන්නේ මට කියන වචන ඒ කියන්නේ දින ගුණාංග ගැන ඒ කියන්නේ හරිම මනුස්සකමෙන් ඒ කියන්නේ හැමෝටම එක හා සමානව සලකන මේ ඒ කියන්නේ කිසි දෙයක් ඒ කියන්නේ හංගන්නේ ඇත්තම කියනවා මෙන්න මේ පිළිපදින් මෙහෙම කරන්න කියලා ඒ දේවල් ප්‍රසහාන වටිනවා. අද වෙද මහත්තයත් එක්ක කතා කරාද? කතා කරා. මොකද කියන්නේ? පොඩේවුත් ගත්තා. හරිම සතුරුයි. හරි. දැන් මේ වෙද මහත්තයා දේශපාලනයට ආවොත් ගාල්ල පැත්තෙන් ඔබතුමාට කිව්වදෙන් මේ අපිට දෙන උපරිම සහයක දෙනවා. අනිවාර්යයි. හොඳයි. බොහොමත්ම සතුටුයි අද මට කතා කරන්න මගේ වචන වලට එන්න කලින් එතුමා උත්තර දෙනවා. මේවා මේ කියලා කරන දේවල් ඔබතුමාට බොහොමත්ම සතුටුයි නලින් මහත්මයා. අද දවස් පුරාම අපිත් එක්ක වෙලා ඉන්න සුබ දවසක් වේවා. අයිබෝ. ලංකාවේ විවිධ ප්‍රදේශවලින් අද දවසේ රාජගිරියට අපේ ආදරණීය හිතවතුන් ඇවිල්ලා ඉන්නවා. එහෙම ආව තවත් හිතවත් එක්ක කතා කරමු තමයි මේ සූදානම් වෙන්නේ. මොහු එන්නේ තෙල්දිණියේ නේද? මහනුවර තෙල්දිණියේ නේද? මහනුවර තෙල්දිණියේ. මේ කී දිනද ආවේ? මම එනකොට පාන්දර 2:30 බස් එකේ තමයි ආවේ නුවරින්දලා. නුවරින්දලා 2:30ට ඇවිල්ලා කොළඹට එනකොට 6. 6 වුණා. මෙතෙන්ට එනකොට 7යි. 7යි. ඒ කියන්නේ 7 ඉඳන් මේ රෑ වෙනකන් මේ භූමියේ තමයි හිටියේ. ඔව්. වෙද මහත්තයාගේ වැඩවලට මුල ඉඳලාම ලේ දන් දීමේ ඉඳලා පාද යාත්‍රා වලට හැම එකටම වෙද මහත්තයා අර රට වෙනුවෙන් යම්කිසි දෙයක් අපේ වනාම්පරාවට කරන්න ලොකු හේසක් දරන පුද්ගලයෙක් වශයෙන් අපෙනුත් එතුමාට යම්කිසි දෙයක් වෙන්න ඕනේ හින්දා පුළුවන් තරම් උදෙන් ආවේ අපෙන් කරන්න පුළුවන් ශ්‍රමයෙන් කරලා උදව්වක් කරන්න. තෙල් දිනේ ඉඳලා Tamange අතේ වියදමෙන් කොළඹට ඇවිල්ලා මේ අද විතරක් නෙවෙයි පාදචාරිකා දෙකක් තිබුණා. ඒ දෙකටම ගියා ලේ දන් දීමේ ව්‍යාපාර වලට ආවා.
භද්‍රකාලි කෝවිලට ආව හැම දැනටම ඇවිල්ලා තියෙනවා. ඔව්. තව ඉදිරියටදීත් යන්න බලාපොරොත්තු වෙනවා. යන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම හැමෝගෙම අහන ප්‍රශ්නයක් තමයි ඔබතුමා වුණත් මේ YouTube නාලිකා හරහා වැඩසටහන් කරද්දී ජනතාව කියන වෙද මහත්මයා ඉන්න දේශපාලනයට ඇවිල්ලා රට බේරගන්න. ඔබතුමා තමයි මේ රට බේරගන්න සුදුසුම කෙනා කියලා. ඔව්. මම ඔබතුමාගෙන් අහනවා දේශපාලනයට වෙද මහත්මයා එනකොට කැමතිද නැද්ද? මම නම් හදවතින්ම වෙද මහත්මයා මේ රටේ පාලකයා වෙනවා නම් මගේ දරුවෙකුට අනාගතේ රටක් ඉතුරු වෙයි කියන තැන ඉන්නවා. මොකද අපි මේ විඳින දුක මගේ දරුවෙකුට නැති වෙන්න තමයි අපි මේ තැනට එන්නේ. මෙච්චර කාලයක් අපි ගියේ කතාවට කියන බත් පැකට් එකටයි අරක්කු කාලටයි කියන. මෙතුමා ගාව තියෙන එහෙම සංකල්පයක් නෙමෙයි. කියන දේ කරන කරන දේ කියන කොන්ද කෙලින් තියෙන නායකයෙක්. කොන්ද කෙලින් තියෙන නායකයෙකුට රට බාර දෙන්න බය නැහැ. බය නැහැ. මොකද අනාගතයේ දරුවා මම මැරුණත් දරුවට රටක් තියෙනවා කියන තැන හදවතින් මැරෙන්න පුළුවන් වෙද මහත්මයා මේ රට කවදාහරි පාලකයා වශයෙන් හිටුවා. නැත්තම් මැරුණත් මොන වෙයිද දන්නේ නැහැ. ඔව්. යන්න දිහක් නැහැ. හොඳයි. මේ තෙල් දෙන ඉඳලා ඔය විතරද ආවේ? මමයි තව හතර දිනක් ආවා. ඒ කට්ටිය දැන් ඇතුලේ ඉන්නවා. එයාලා නම් ටිකක් පරක්කු වෙලා ආවේ. නමුත් එයාලත් ඇතුලේ ඉන්නවා. පිරිත අහනවට වැඩිය පිරිත සඳහා මේ උපස්ථාන කටයුතු තමයි කරන්නේ. පිරිතේ ඉන්න මේ පිරිත අහන කට්ටියට දේ ටික දෙනවා. කෑම ටික සමම ලබා දෙනු මේ හැමදේම කරනවා. මම කිව්වා මේ ටික අපි මෙහෙම කරමු කියලා. බාර දුන්න වැඩේ අපිට කරන්න පුළුවන් තත්ත්වෙන් කරන එක තමයි මගේ නම් හිතේ තියෙන හොඳම දේ. කරන්න පුළුවන් දේ කරන ලොකුම දේ ඒක. හොඳයි බොහොම අසස්සති. අපි හැමෝම තව මිත්‍රෙක් ආවා පොළොන්නරුවේ ඉඳලා. එයා පාරා 12 බස් එකේ ආවේ. එයාත් ඉන්නවා අර එයා දැත්ත චුට්ටක් එයාත් එක්ක කතා කරන්න. එයාත් මුල ඉඳලම මගෙත් එක්ක ලේදන් දීමෙන් තමයි යාළු වුණේ. ගමේ යාළුවෙකුට වැඩුව හදවතේ යාළුවෙක් වැඩ මහත්තයා අපිට ලබා දුන්නා. හොඳයි අපි බොහෝ දේවල් කතා කරමු. ඉදිරි අපිට සම්බන්ධ වෙන්න බොහොම සුසුසි. ඔබතුමාටත් ජය වේවා. ඔබතුමාටත් ජය වේවා. දයි දයි. ස්වරෝරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනාව දැන් ආරම්භ වෙලා තියෙන්නේ. තාමත් ජනතාව රාජගිරියේ රතනහාමුදුරුවන්ගේ පන්සලට එමින් පවතිනවා. ලංකාවේ විවිධ ප්‍රදේශවල ඉඳන් අද මේ ස්ථානයට ජනතාව වැමිණලා ඉන්නවා. මේ ආපු තවත් හිතවත් එක්ක ගම්පලාත තනමල්විල. තනමල්විල වුණාට මේ අද ආවේ කොහිඳලද? අද නම් ආවේ මං ගම්පහ රදවාන ඉඳලා ආවේ. මගේ ගෙවල් තනමල්ල. මම බදලේන ගම්පහ රදවානින් මහගමසේකරේ ඉස්කෝලේ ගිහින්. මම මේ දවස්වල ඉන්නේ මේ එළවලු වගාවක් කරන පුල්මුඩේ අක්කරයක් විතර වගාවක් කරනවා. ඊට අමතරව මම තව පන්සලක වගාවක් කරනවා මේ මිහිතලේට අයිති පොඩ්ඩක්. වික්‍රමාරිත මහත්තයගේ පූජාවත් තිබුණා අප්‍රේල් 8 වෙනිදා. ඒකට මම සහභාගී වුණා. ඊට පස්සේ සහභාගීලා තමයි මම දැන් අද මේකට සහභාගී වෙන්න ආවේ. ඉතින් මට පුළුවන් ලොකු මේ ජනතාවක් මට සහභාගී කරලා දෙන්න පුළුවන් මේ අඳුනලා දෙන්න පුළුවන් වික්‍රමාරිත මහත්තයට. ඉතින් මගේ බලාපොරොත්තුවත් මේ කොමාරි මම දිනු වෙලා මේ ලෝකේ ගොඩක් නැති බැරි මිනිසුන්ට උදව් කරන්න හැම මිනිස්සෙකුම හැම සත්වයකටම උදව් කරන්න සතෙකුට පවා මම කෑම වේලක් දෙන්න පුළුවන් නම් වතුර එකක් හරි දෙන්න පුළුවන් නම් ඒක තමයි මම නිතරම හිතන්නේ. ඉතින් දැන් උදේ නැගිට්ටොත් රැයට නිින්දර යන හැම මොහොතක පාසාම මම හිතන්නේ හැම මිනිස්සෙකුට හැම සත්වයකටම උදව්වක් කරන්න වතුරකින් හරි උදව්වක් කරන්න. හොඳයි. එක දිගට වතුර ගලාගෙන යන වගේ කියාගෙන කියාගෙන වචන ටික හදවතේ ආපු හදවතේ යටින්ම ආපු ටික කියාගෙන කියාගෙන ගියා. ඔබතුමාගේ නම කියමු. මගේ නම RW ප්‍රියන්ත. මගේ මට කලාක්ෂේත්‍රයේ කට්ටි කියන්නේ රත්නායක කියලා කියන්නේ. මගේ නම ප්‍රියන්ත රත්නායක. කලාක්ෂේත්‍රයේ ආටිස්ලා කියන්නේ මට රත්නායක කියලා. හොඳයි හොඳයි. දැන් මේ අද මේ වික්‍රමාරච්චි වෙද මහත්මයාගේ වැඩසටහනට ඔබතුමා ඇවිල්ලා තියෙන්නේ. වෙද මහත්මයා ගැන ඔබතුමාට හැඟෙන්නේ මොකද්ද? ඉතින් මට ගොඩක් පැහැදිලිලා තියෙන්නේ වික්‍රමාරච්චි මහත්මයා ගැන. මේ ඒක නිසා තමයි මම එදා පූජාවට ආවෙත්, අද මේ පිරිත් පින්කමට ආවෙත් මම ඒක නිසා තමයි. මට ගොඩක් පැහැදිලිලා තියෙන්නේ. මොකද මගේ හිතේ තියෙන ගොඩක් දේවල් මේ ලෝක සියලුම සත්වයා වෙනුවෙන් ඉපදිච්ච කෙනෙක් කියලා නේ මම හිතන් ඉන්නේ. අන්න ඒ වගේම හැඟීමක් තියෙන කෙනෙක් තමයි වික්‍රමාරච්චි මහත්මයා කියන්නේ. ඉතින් මගේ හිතේ තියෙන දේවල්ම තමයි ඒක ගාව හිතේ තියෙන්නේ. මම ඉතින් හරිම ආසයි, හරි කැමතියි මම ඒකට. ඉතින් මමත් දිනු වෙලා මගේ බලාපොරොත්තුව මම කොහොම හරි මම ඒ දේ ඉෂ්ට කරනවා කියලා. ඉතින්
මට තව කොරක් කාලයක් යනවා මට දිෂ්ඨ කරගන්න. දැන්ට පුළුවන් වික්‍රමරජ මහත්තයට දේ කරන්න පුළුවන්. වෙද මහත්තය වෙද මහත්තයල මේ ගොඩක් දේක් කියන දේශපාලනට එන්න කියලා. ඔබතුමාගේ අදහස මොකද්ද? වෙද මහත්තය දේශපාලනට ආවද හොඳයිද? හොඳයි අනිවාර්යයෙන්ම. එයයි ආවොත් මේ රට හදන්න පුළුවන් වෙන කිසිම එක නායකයෙක් කරන්නේ නැහැ මේ රට හදන්න පුළුවන් කියන එක. ඔබතුමාට දෙන්න පුළුවන් සහයෝගය මොකද්ද? මට දෙන්න පුළුවන් ඉතින් මේ මං කෝ එකනේ ගොඩක් මිනිස්සු සම්බන්ධ කරලා දෙන්න පුළුවන්. ඊට අමතරව මගේ ආශිර්වාද මට දෙන්න පුළුවන්. ඒක තමයි මගේ මේ ලොකුම දේ මට. හරි. ආශිර්වාද දෙන්න පුළුවන්. බොහොමත්ම සුදිරත් අය මහත්මයා. හරි. අපි අද දවසේ ගමු. හම් ඔයගලට ගොඩාක් බොහොම සුදිරත්. හරි. මේ රාත්‍රියේ ආමේ අපි සියලු දෙනාම මේ දන්න හඳුනන තිලය පන්සලේ ලොකු හාමුදුරුව මේ පුණ්‍ය භූමියට වැඩම කරා අපේ වික්‍රමාරච්චි වෙද මහත්මයාට ආශිර්වාද කරන්න සහ මේ වැඩසටහනට ආශිර්වාද කරන්න තිරුවන් සරණයි අපේ හාමුදුරුව. තිරුවන් සරණයි. ඔබ වහන්සේ මේ වැඩසටහන දැනගෙන ඔබ වහන්සේ විසින් පන්සලේ ඉඳලා මේ රාත්‍රී ජාමයේ ඇවිල්ලා මේ සියලු දෙනාටම ආශිර්වාද කරා. අපි හාමුදුරුවනේ හෙළබි මේ පහන්සල ජාතික සංවිධානය හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්මයාත් එක්කතු වෙලා තමයි මේ වැඩසටහන කරන්නේ. රතන හාමුදුරුවන්ගේ පන්සලේ රාජගිරි රටට ලෝකයට අත්‍යවශ්‍යම කාලයක මේ වගේ වැඩසටහන කිරීම ගැන ඔබ වහන්සේගේ අදහස කොමක්ද? ඇත්තටම කියනවා මේ ලංකාවේ මේ වගේ පින්කම කෙරිලම නැහැ. ඉතින් මේ එදා මෙදා තුර මියගිය සියලු දෙනාටම ජාති ભેද වංශ ભેද කුල ભેද ආගම් ભેද දේශපාලන ભેදයක් නැතුව සියලු මනුස්ස වර්ගයාට ඒ විතරක් නෙමෙයි තිරිසන් සතුන්ට පවා මේ පින්කමින් පින් දීම තමයි අරමුණු කරලා තියෙන්නේ. ඒක හරි වටිනවා. කාගේවත් ග්‍රහණයට නොවිච්ච සුවිශේෂී පින්කමක් මේක. ඉතින් ඒ නිසා අපි මම ප්‍රාර්ථනා කරනවා මේ තුම් යම් රැ මුල්ලේ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව කළ හෙට උදෑසන 100 නමකට දානයක් පිරිනමලා අටපිරිකර සහිත සෙසුපිරිකර සහිත මහා භික්ෂා දානයක් පිරිනමලා මේ කරන මහා පුණ්‍ය ශක්තිය ඒ සියලුම දෙනාට අයිති වෙලා අත්පත් වෙලා අනුමෝදන් වෙලා දුකක සිටිනවනම් ඒ දුකෙන් අත මිදලා සැපතේ ඉන්න සැපදී සැපතටපත් වෙලා බුදුන් දැක නිවන් දකින්න මේ පින්කම හේතු වාසනා වේවා. ඉතින් අපේ හෝමාගම වික්‍රමාරච්චි වෙද මහත්මයාගේ සාමේ කාර්ය මණ්ඩලයේ අපේ රතන හාමුදුරුවෝ පින්බිමේ තමයි මේ පින්කම සිද්ධ වෙන්නේ. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕන. ඉතින් මේ සුවිශේෂී පින්කම හැමෝටම සතක් ශාන්තියක් උදා වේවා. විශේෂයෙන් දෙවි දෙවඟනෝ අද මේ පිරිවරාගෙන සිටිනවා සියලුම දෙවි දේවතාවුන් වහන්සේ ඒ වගේම ඒ පින් ගන්න බලාපොරොත්තු වෙන මිය පරලෝකීය ඒ සියලු දෙනාම සූදානම් වී සිටිනවා හිට උදෑසනේ පින්පෙත් අනුමෝදන් වෙන්නට. එහෙනම් මේ සියලු පුණ්‍ය ස්කන්ධයන් හේතුපාද කරගෙන බුදුන් දක නිවන් දකිනට මේ පින්කම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඉදිරි කාලයේදී පිල්ලෑවේ පන්සලෙත් මේ වගේ පින්කමක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් හැම දිනාටම තෙරුවන් සරණයි ජයසිරි මහ බෝධියේ පිහිට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන අපේ හැමදෙරෝනේ. මේ තමයි අපි නැගිටින්න ඕනම වෙලාව. අපි අපේ ජීවිත ගැන විතරක් නෙමෙයි අපේ රටේ අනාගතය ගැනත් හිතන්න ඕනම වෙලාව මේ තමයි. සිංහල දෙමළ මුස්ලිම් බර්ග කිය කිය ජාති වලට බෙදලා ඉන්නවද? එහෙමත් නැත්නම් ජාතියක් විදියට හෙළයින් විදියට අපි අපේ රට වෙනුවෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් එහෙමත් නැත්නම් රටේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි අපේ යුතුකම ඉෂ්ට කරනවද? අපි හැමදාම දුප්පත් කිය කිය ලත වෙනවද? අපි හැමදාම නූගත් කිය කිය ලත වෙනවද? එහෙමත් නැත්නම් අපි හැමෝම එකතු වෙලා අපේ රටේ සංවර්ධනය අපේ රටේ උන්නතිය වෙනුවෙන් මේ මව් රට මේ අපේ මහ පොළව දියුණු වෙන්නේ එකා වගේ එකතු වෙනවද? විකුමන් හැංගුමන් සිත සතන් පොබ කරාවි දසතින් අමනා කිත් ගොසින් නද කරාවි විකුමන් හැංගුමන් සිත සතන් පොබ කරාවි දසතින් අමනා කිත් ගොසින් නද කරාවි ක්‍රමාතිත්‍ය පෙළ බරුණා රණ පෙරයන් බයි දැය දිනනා වික්‍රමාදිත්‍ය නම් දරණා පින් සුලගන් බයි දැය රකිනා. මේ තමයි අපේ රටේ අනාගතය වෙනුවෙන් තීරණයක් ගන්න ඕන හොඳම වෙලාව.
ජාතිවලට කුලවලට බෙදෙන්නේ නැතුව අපි හැමෝම එක අරමුණක් වෙනුවෙන් එක ක්‍රමයක් වෙනුවෙන් එක නීතියක් වෙනුවෙන් එකතු වෙමු. සිව්හෙදේ විකුමන් ඇටි කොට ඔබ දමනා සත්සිජක් යුතුනින් ජය සක්හඬ අවදිවනා ගමින් ගමට ගලනා මනුසත්තම් ඔබ කරබයි හෙල වෙදදුරෝ දෙහු රිසි බැවිනා දෙහු වරමින්නා දෑතද නැංගූ දෙවැදුරෝ වික්‍රමාදිත්‍ය නම් දරනා සිව්හෙලේ පින්බිමි ජනමන නවරැලි නංවා මිතුදමේ පිරිසෙනි නික නික හදවත රඳවා එලිය කරන් අඳුරින් නිරිකුණු දස දහස් ගණන් නිදි වැදි හෙලයෝ එත දින නුඹේ බබ දැන ගනු නොපම ගනව් දනව් දැනු බොත්දිනුවෝ විකමාදිත්‍ය නම් දරනා මින් සුලඟ නුඹයි